ආයුබෝවන් සුබදාසනක් වේවා අද දවසේ වින්දනේ උදෑසනට එක්කම සමගාමීව යන හැපි බර්ත්ඩේ විශේෂාංගය ආරම්භ කරන සූදානම් අද උපන්දින සමරන කෙනා කවුද අද ඇවිල්ලා ඉන්නේ කාගේ උපන්දිනේ වෙනුවෙන්ද ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් වෙනදා වගේ මට මේ අපි ඇවිල්ලා ඉන්නේ කලාකරුවෙකුගේ කලාකාරණියකගේ කියලා කියන්න බෑ හැබැයි අපිට රටට ලෝකයට ගොඩාක් වටින කෙනෙක් ගාවට අපි ඇවිල්ලා ඉන්නේ ඇගේ උපන්දිනය අද දවසේ සමරනවා කීවෙනි උපන්දිනයද කියලා අහන්නේ කිච්චර හොඳ නෑනේ තවම කෙල්ල වගේ ඉන්නවා 2000 අවුරුද්දට අවධානය යොමු කරනකොට ලංකාවට කීර්තියක් ගෙනාපු අපේ ආදරණීය ධාවන ශූරිය ආසියාවේ කළු වෙළඹ කියලා හඳුන්වන ආදරණීය සුසන්තික ජයසිංහ වෙනුවෙන් අපි කේක් උත්තරගෙන ආව සුබම සුබ උපන්දිනයක් කියලා බොහොම ස්තුතියි කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා හැබැයි ඉතින් පොලේ සමාජික කීප දෙනෙකුත් ඉන්න නිසා ආපු ගාම මට අඳුරලා දුන්නා මෙයා 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 අහවලා කියලා. හැබැයි මම පොඩ්ඩක් ඒ වෙලාවේ ඔළුව පොඩ්ඩක් කලබල ඊට වින්දා මට ඔළුවට ගියේ නෑ ඇත්තටම. දැන් ටිකක් රිලැක්ස් එකේ ඉන්න නිසා මට මුලින්ම අඳුරලා දුන්නා හොඳයි මේ කවුද කියලා. මේ මගේ ලොකු පුතා ඕපිත පන්දිර. මේ මගේ දුව අයිනි අනුචනා. මගේ දෙවෙනි අක්කා සුයානිගේ ලොකු දුව ශර්මිලා චතුරංගි. පුතා ශර්මිලාගේ මල්ලි දෙවෙනි අක්කගේ පුතා ශාසිත රොෂාන් රොෂාන්ගේ නෝනා රොෂානි රොෂාන්ගේ නෝනා රොෂානි රොෂානි එතකොට පුතා ඉන්නවා විනාල් දිනලි දුව මේ අලුත්ම සමාජිකයා මෙයා මම මේ තියන් ඉන්නේ මං ආච්චි කෙනෙක් කියලා ඉන්නේ දැන් මේ මෙයාගේ නම මොකද පුතේ කේනු කේනු මෙයාගේ බර්ත්ඩේ එක මේ මාසෙම තමයි ඉතින්. හරි සතුටුයි ඉතින් මේ අම්මයි තාත්තයි ගමේ. ඉතින් අපි ටික බර්ත්ඩේ එක සමරනවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඇල්විටිකල. ඇල්විටිකල. තැන්ක්ස් උන්ටනේ. හරි. දැන් මම මේ සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙකුට අපේ වෘත්තිය අනුව මහත්මිය කියලා ආමන්ත්‍රණය කරන්න ඕන වුණාට එහෙම කරන්න කිව්වොත් මේක හරියන වැඩක් නෙවෙයි අක්කේ. නේ? ඉතින් අපි දුරස්ත වෙනවානේ එතකොට. ඒ නිසා මම සුසන්තික අක්කා කියලා බොහොම ආදරණීය විදිහට අමතනවා. අපි කේක් එකක් අරගෙන ආවා උපන්දිනය වෙනුවෙන් ඉතින් මුලින්ම කේක් එක කපමුනේ ඊට පස්සේ ඒ වැඩ ඉවර කරලා නිදහසේ අපිට කතා කරන්න පුළුවන් නේ Happy birthday to you Happy birthday to you Happy birthday dear Happy birthday to you ඉතින් දැන් එන මුලින්ම කේක් එකක් තව. දැන් මේ දවස්වල කොවිඩ් තියෙන නිසා පවුලේ අයට පමණක් සීමා කරගෙන තියෙනවා අපි කේක් කන වැඩේ, කේක් කවන වැඩේ. හරි දැන් මට මුලින්ම අහන්න තියෙන දේ තමයි මේ දවස්වල මොකද වෙන්නේ ඇත්තටම? කාර්ය බහුලයි. කාර්ය බහුල කියන්නේ එහෙමකට කියලා මේව එකක් නැහැ. ක්‍රීඩා මාත්‍යංශෙත් දැන් ඇත්තටම ඉස්සරහට වැඩ තියෙනවා මේ දක්ෂතා ඇති දරුවන් තෝරා ගැනීම තෝරා ගන්න ක්‍රීඩා ශක්ති වැඩසටහනත් එක්ක මේ ඊට සමගාමීව ඒ කියන්නේ ලංකා පුරාම දිස්ත්‍රික්ක මට්ටමින් ගිහිල්ලා ඒ වගේ වැඩසටහන් තියෙනවා ඒකම මේ මාසේ 10 11 12 කුකුලේගම යන තියෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඒත් වැඩමුළුවක් 2000 කියන්නේ ඔබේ ජීවිතයේ අතිශයම සුවිශේෂී ඒ වගේම අපේ රටට අතිශයම සුවිශේෂී අවස්ථාවක් 2000 සිඩ්නි ඔලිම්පික් ඒකන පොඩ්ඩක් මතකේ අපිට කොයි තරම් කතා කරත් මදිනේ ඒකන පොඩ්ඩක් මතකේ ගත්තොත් අවුස්සලා එදා ධාවන පතේට යනකොට කොහොම හැඟීමක්ද තිබ්බේ ඇත්තටම ඒක ඇත්තටම මලි වචනයෙන් විස්තර කරන්න බෑ ඉතින් ඒ කියන්නේ ඒක අර ජයග්‍රාහී මනසක් බොහොම මේ ඒ කියන්නේ මට හැඟීම් බර අවස්ථාවක් වගකීමක් ඇති අවස්ථාවක් හැංගීම් බර අවස්ථාවක් හැංගීම් බර කියන්නේ ඒක ඒ තරමටම හැංගීම් බරයි මුළු මුළු ශරීරේ පුරාම මේ හැංගීම ජයග්‍රාහී හැංගීම මෙඩල් පිපාසය ඒ කියන්නේ මම දිනන්නම ඕනේ ඒ හැංගීම වචනින් විස්තර කරන්න බෑ ඒ කියන්නේ යකඩයක් වගේ මම සමහර වෙලාවට නිකන් අර කොටන් අදින අලියෙක් වගේ සමහරලාට කුලප්පු වෙච්ච නිකන් හරකෙක් වගේ අර මගේ ශක්තියත් එක්ක මගේ ජවයත් එක්ක මගේ ඉලක්කය ඒ ජයග්‍රහණේ බලාපොරොත්තුව ඒ සියල්ල එකට එකතු වුණාම මල්ලි හෘද ස්පන්දනයත් එක්ක ඒක
එන්නේ මේ වගේ දෙයක්. ඉතින් ඉන්නේ මේ අවස්ථාවේදී ඇත්තටම මට තේර මං ඇවිද්දත් නිකන් උඩින් යනවා වගේ. මං කතා කරත් නිකන් මම නිකන් අර අර අපි අර නිකන් රණ්ඩුවක් ගියාම කතා කරන භාෂාවෙන් කිව්වොත් වලියක් ගියාම නිකන් අර තියෙන්නේ නිකන් ඕනේ විලා පපුව නිකන් අර ගැහෙනවා නිකන් අර එහම අමුතු මේකක් තියෙන්නේ. අන්නේ මේ වගේ ඒක ඒක මංගේ වචනේ විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒක ඩඩ 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 ගාලා පපුව ගැහෙනවා රටම බලන් ඉන්නවා. මං දන්නවා දැන් මේක සජීව පෙන්නනවා. මං අනිවාර්යයෙන්ම පදක්කමක් ගන්න ඕනේ. අම්මෝ මොකක් වෙයිද අම්මෝ. වැඩේ ඉවරනාට පස්සේ තමයි ඉතින් අම්මෝ මට එවලෙම ගිල්ලන්නේ හිතන ලංකාවට. මොකද ඒක දැන් තමයි ඒ වටිනාකම ඇත්තටම තේරෙන්නේ. කාටවත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම ඉතින් ගමේ කෙනෙක්. ඉතින් මේ අම්මගේ කිරි අවුරුදු පහක් බීපු දරුවෙක්. ඉතින් ගොඩාක් දේශීය දේවල් එක්ක අර දැන් මේ ගමේ දේවල් කාලා ඒ විදිහට ආපු කෙනෙක් හැටියට මට ඉතින් ඒක ඒ වචනෙන් විස්තර කරන්න බෑ මල්ලි. ඔය කියන තාක්ෂණයවත් ඔය කියන දැනීමවත් ඔය කියන සැප සම්පත් මොකක්වත් තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඔලිම්පික් කියන්නේ මොනවද දැන් අපේ පුතාට එහෙම දැන් උගන්වනවනේ. ඒගොල්ලෝ දන්නවනේ. පාසල් අධ්‍යාපන පොතේත් ඉන්නවනේ අම්මා. එතකොට මේගොල්ලෝ ඔලිම්පික් කියන එක ඉගෙන ගන්නවා. දැන් මගේ කාලේ ක්‍රීඩාව පටන් ගත්තාම අපි ක්‍රීඩාවට යනකොට අර ඔලිම්පික් කියන එක දින්නහම තමයි ඒක මට ඇත්තටම දැඩිලිස් දැනෙන්න ගත්තේ. දැන් තමයි මට ඒක දැනෙන්නේ. දෙගිනේ මං වීර ක්‍රියාවක් කරපු ගෑණියෙක් නේ කියන එක. දැන් මේ මේ කතාව අහගෙන ඉන්නකොට පුතාගේ වයස කීයද? අවුරුදු 13යි දැන් මට. 13. දැන් අම්මා ඔලිම්පික් පදක්කමක් ලංකාවට අරගෙන එනකොට ඔයා ආනේ එහෙමද කිව්වා. එහෙම කියනකොට හරි ආඩම්බරයි මට. දැන් මේ දෙන්න ක්‍රීඩාවට සම්බන්ධයිද? තාම නැහැ. ඉතින් පුතා නම් එච්චර ඇත්තටම මේ ක්‍රීඩාවට ලොකුවට මාසනේ. පුතා චිත්‍ර අඳින්න ඒ වගේ ඒවට තමයි යා ගොඩක් කම්පියුටර් පැත්තට ඒ වගේ දේවල් වලට තමයි ආස කරන්නේ. මෙයා නම් ඉතින් මේ දැඟලිල්ල තියෙනවා. මං තාම යොමු කරලා නැහැ ඉස්කෝලේ මට්ටමේ. තාම 3 වසරනේ. ඉතින් එහෙම අවබෝධිකුත් නැහැ. මට ක්‍රීඩාවේ අවබෝධිය තියෙන්නේ විදිහට මෙයාලා අර ක්‍රියාකාරකම් වලට මල්ලි ඇක්ටිවිටීස් කියන දේවල් පමණයි මං හිතන්නේ. ඉතින් අර තාම දලු කාලේ මමත් පොඩි පුංචි කාලේ ඒතරම්ම පාවිච්චි වුණේ නැති හින්දා තමයි මට අවුරුදු 32 මේ පදක්කමක් ගන්න පුළුවන් වුණේ. يعني ලෝක පදක්කමක් ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක නිසා මම මේ මෙයාව ප්‍රමාණිකූලව බලපොරොත්තුවක් තියෙනවා. ඉතින් ක්‍රීඩාවට යොමු කරන්න. අපි දැන් පොඩ්ඩක් කතා කරලා බලමු නේ. දැන් අම්මා වගේ එහෙම ක්‍රීඩා කරන්න ආසාවක් තියෙනවද? කැමැත්තක් තියෙනවද දුවනේ? හතර වසරට ගියාම අම්මා යවනවා කියලා. හරි. අතරම හැම දිනාගේම බලාපොරොත්තුව ප්‍රාර්ථනාවත් ඒක තමයි. මේ මුල් පුරුක ආශ්‍රයෙන් තවත් පුරුක් බිහි වෙන්න ඕනේ කියලා. එහා පැත්තෙන් ඉතින් නේද? ඔයාගෙන තමයි කියන්නේ. ඔව්. එයාට දාඩිය දාලා අමාරු වෙලා. ඉතින් දැන් මේ අකි දැන් මේ මේ විදිහට පවුලේ කට්ටියත් එක්ක පවුලේ සමාජිකව සම්බන්ධ කරගෙන මේ ගත කරන ජීවිතේ ගැන ටිකක් අපි කතා කරුත් දැන් ක්‍රීඩාව ගැන දැන් අපි කතා කරන්නේ. ඇත්තටම මම කැමති මේ මගේ උපන්දිනෙත් එක්ක මගේ අම්මයි තාත්තයි මට මතක් වෙනවා. මම හැමදාමත් දී දෙන ආදරේ. ඔව් මේ ඉන්නේ. තාත්තයි අම්මයි ඉන්නේ මගේ. මේ තාත්තා මේ අයිය බුදුන් වගේ. ඉතින් දැන් තාතට අවුරුදු 84ක් අම්මට අවුරුදු 79ක්. ඉතින් තුන්වංග සර්ණින් ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. මම කොහෙද ඒගොල්ලෝ දැනට ඉන්නේ? මංගාව හිටියේ. ඔව්. අර කොරෝනාත් හැදිලා අපි ගේ ඇතුළෙම හිටපු හින්දා මං තාත්තව ටික දවසකට කෑගල්ල යට්ටුවකට ලොකුක් කළා ගෙදෙට්ට ගිහින් ඇරලියා. ඒ වුණාට මම මගේ උපන්දිනය දවසේ පණිවිඩයක් දෙන්න කැමති සමස්ත දෙමෝපියෝ වෙනුවෙන් අපි දරුව හැටියට ඉපදුනහම මමත් දැන් අම්මේ. ඒ නිසා අපි දෙමෝපිය වශයෙන් දරුව හදලා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා යම්කිසි රැකවරණයක්. ඒ වුණාට මේ
මට හිතෙන්නේ අපි දෙමෝපියන්ට සලකන්න ඕනේ. ඒ යුතුයකම් අපි දැනගන්න ඕනේ. එනට සමහර අවස්ථා තුල මම දකිනවා මට එහෙම මේ එකක් නැහැ. මට මගේ අම්මයි තාත්තයි එහෙම කරදරයක් බාධාවක් නැහැ. හැබැයි අපි සමස්තයක් හැටියට ගත් කල මම දකිනවා සමහරක් වෙලාවට දෙමෝපියන්ට සැලකීම සහ දෙමෝපියන් දරුවන්ගෙන් සැලකිලි ලබා ගන්නා විදිහත් එක්ක අද ගොඩාක් දෙමෝපියෝ අසරණ තත්යකට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක 50ට 50 දරුවෝ දැනගන්න ඕනේ දෙමෝපියෝ දැනගන්න ඕනේ මේ විදිහට එන්න අද දකින සමහර ප්‍රවෘත්ති දැක්කහම ඇත්තටම ගොඩාක් දුක හිතෙනවා ආදරණීය අම්මාවරුන් තාත්තාවරුන් දැක්කහම හැබැයි අම්මාවරු තාත්තාවරු දැනගන්න ඕනේ දරුවෝ හරි කාර්යබහුලයි ඒගොල්ලන්ට වැඩ තියෙනවා ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට ආර්ථික ප්‍රශ්න තියෙනවා එතකොට සමහරක් වෙලාවට පොඩි පොඩි අඩුපාඩුකම් අපහසුතාවයන් සිද්ධ වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මම ඒක අර හැමෝටම මානසිකව හැම කෙනාටම මේක පණිවිඩයක් හැටියට මම දෙන්න කැමතියි දැන් මේ එහා පැත්තේ ඉන්න පවුලේ අලුත් සමාජිකාවක් කියන්නේ පවුලට එකතු වෙච්ච සමාජිකාවක් නේ එතකොට දැන් එහෙම පවුලට අලුතෙන් එකතු වෙච්ච සමාජිකාවක් කෙනෙක් පොඩ්ඩක් අහලා බලන්න ඕනේ මේ ආදරණීය පුංචි අම්මා ගැන නැත්තම් මොකද නම චූටි අම්මා ඉතින් මට පොඩ්ඩක් කියන්නකෝ චූටියම ඇත්තටම හරි හොඳයි මගේ දරුවන්ටත් ආදරේ අපි හැමෝටම ආදරේ ඇත්තටම අපිට ගොඩක් සතුටුයි ඒ වගේ කෙනෙක් මේ පවුලට මම බැඳීම එක ගැන දැන් ඇත්තටම දැන් මුලින්ම සහකෘෂියම නැග හැනකොට එතකොට ප්‍රේමවන්තයන් දැනගත්තද මේ අහවලාගේ ඥාතියෙක් අහවලාගේ පුතෙක් කියලා අපි දෙන්නම එකම ගමේ ආ එදෙමේ ඊළඟට දැන් කොහොමද මේ සම්බන්ධතාවය ඇති වෙලා ඊළඟට පවුලට එකතුනාට පස්සේ हेलो एनोद वाटा कथा कर अभी मैं अलग में अनि नंगी तमाई है अनि त्री दिखाओ ये कहूँ दे अई मेदानी रेशा मेदानी आ मेदा वस्त्र थाम में कानिष्ट मट्ट में इन्हें ये मैं अलग में नंगी तमाई है रेशा मेदानी एक न होता ही रहेगा आप इधर ताऊ बलापुर तो त्यागन पुलवा मैं परंपरा स्कूल मट्ट में इन्हें याना में थी मैं एक एक තාම ඉතින් හෙමිහිට යන්න ඕනේ. ඉතින් හෙමිහිට ගියොත් දුර ගමනක් මං වගේ යන්න පුළුවන්. ඉතින් පාසල් මට්ටමින් කරගෙන යනවා. මං දන්න විදිහට අක්ක හරීම විවුර්තයි කියන්න තියෙන දේ කිලිම්ම කියන කෙනෙක්. එහෙම හිතයට අහංගගෙන එහෙම ප්‍රශ්න නැහැ නේ. මම අහන්නේ නැතර දැන් වයස කීයද? 46. 46. මේ අවුරුදු 46ක ජීවිතේ ලබන්න තියෙන ඉහළම වටිනාකමකුත් ලබලා සමාජයේ ගෞරවයට පාත්‍ර වෙලා ඊට පස්සේ හැමෝගෙම ආදරයට ලක්කෙච්ච කෙනෙක් විදිහට අවුරුදු 46ක් මේ ගත කරපු ජීවිතේ දිහා නිකන් නින්නකොට කල්පනා කරලා බලන ඇතින් මම මොනවද මගේ ජීවිතේට ලබා ගත්තේ කියලා ටිකක් උන්න මේ අවස්ථාවේ බෙදා ගන්න හොඳයි අදහස් ටික ඇත්තටම මට හිතෙනවා මම දැන් අවුරුදු 46ක් වෙනකොට ජීවිතේ ගොඩක් ඒ කියන්නේ දැන් කිරියම්ම කෙනෙක් ආච්චිම්ම කෙනෙක් වෙලානේ මම ඉතින් ඒ නිසා ඒ හැම දෙයක්මත් එක්ක දකින්නකොට ආපස්සට හැරිලා මගේ ජීවිතේ දිහා බලද්දි මට වැරදිච්ච තැන් තියෙනවා මගේ ජීවිතේ සතුටුම තැන් තියෙනවා ඒ වගේම මට හදා ගන්න දේවල් තියෙනවා ඒ වගේම මට ඉගෙන ගන්න දේවල් තියෙනවා අඩුපාඩු ගොඩක් දේවල් තියෙනවා සමස්තයක් හැටියට ගත්තහම මට හිතෙනවා ජීවිතේ ඇත්තටම ඕනම දුකක් හෝ ඕනම සතුටක් හැම වෙලාවකදීම කාලයත් එක්ක තමයි ඒ හැමදේම විඳින්න ඕනේ කියලා සතුටට වඩා ජීවිතේ දුක එන හැම ප්‍රශ්න ඒ කම්කටොළු බාධක වේදනා ඒ සියල්ලක් එද්දි කාන්තාවක් වශයෙන් අම්ම කෙනෙක් වශයෙන් මට කියන්න තියෙන්නේ විශේෂයෙන් කාන්තාවට පෞල් ජීවිතයක් ගත කරන අම්ම කෙනෙකුට කාන්තාවකට මට කියන්න තියෙන්නේ ජීවිතේ ඉවසන්න තවත් ඉවසන්න ඉවසීමෙන් ජීවිතේ සැනසීම ලැබෙනවා ඒ නිසා අපිට වරදින්න පුළුවන් හැබැයි වැරදුනාට පස්සේ ඒ වැරද්ද හදාගෙන ඉදිරියට යනවා මිසක් නැවත නැවතත් ඒ වැරද්ද කරන්න ගියොත් අපේ ජීවිතේ අපිට
කොතනින් අවසන් වෙයිද මොනවා වෙයිද කියලා හිතන්නම. ඒ නිසා මම දෙන එකම පණිවිඩය තමයි අපි හැම වෙලාවෙම පුළුවන් තරම් ආදරෙන් තව කෙනෙකුට වේදනාවක් නොදී ජීවත් වෙන්න. අටලෝ දහමත් එක්ක ජීවත් වෙන කෙනෙකුට ඔයගේ දේවල් දරා ගන්න පුළුවන්. මම හිතනවා ඔබ ඒ වගේ කෙනෙක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරි කාල සීමාව රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, පවුලේ අය වෙනුවෙන් කරන්න පුළුවන් පරිම දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. අර මං කියෝ වගේ අටලෝ දහම තුල කම්පා නොවි ඉදිරියට යන්න මේ හේතුව වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කොහොම ස්තුතියි ඉතින් මේ 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 මට කවදාවත් මෙහෙම අවස්ථාවක් හම්බෙලා නැහැ. දැන් මේ 46ක් ගියානේ. ඉතින් කිසිම එහෙම රූපවාහිනියකින් මේ උපන්දින සමරන්න ලැබිලා නැහැ. ඉතින් මේ ඔය විශේෂ දවසක් මේක පළවෙනි අවස්ථාව. ඉතින් මගේ මේ මුණුපුරාලයි ඔක්කොම මිනිපිරීලයි දරුවෝයි ඔක්කොම නේද ඔකිට. ඉතින් අපි ඔක්කොම ඉස්සරහා මේ උපන්දිනේ මට ඉතින් මෙහෙම හරි කේක් එකක් ගෙනහලා මුළු රටටම මේ උපන්දිනේ සමරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ඇත්තටම හිරු රූපවාහිනියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒතරනේ මේක අගය කරනවා. මොකද අපි අපිව නැවත මතකයේ ආවර්ජනය කිරීමම ඇත්තටම මේ ඒක ලොකු ගෞරවයක්. හරි. එහෙනම් ඉතින් අපිට මේ වචන ටික ඇති හොඳටම සතුට දරාගෙන යන්න. මොකද හේතුව අපි හැමදාම රට වෙනුවෙන් ඒ වගේම රටේ මිනිස්සු වෙනුවෙන් හොඳ දේවල් කරන අය එක ගොඩාක් දේවල් බෙදා ගන්නවා. හැම මොහොතකම මම දන්නවා ඔබ අපිත් එක්ක කතා කරපු ගමන් ඕන දෙයකට සූදානමින් එනවා. ඕන වැඩසටහනකට එන්න කිව්වහම බොහොම ආදරෙන් ආරාධනා පිළිගන්නවා. ඉතින් මම හිතනවා හැපි බර්ත්ඩේ විශේෂාංගයට ගොඩක් දෙනෙක් ආදරය කරන්නේ ඒ නිසා ඒ ගෞරවණීය පිරිස අපි සම්බන්ධ කරගන්න නිසා. එනදී අපි ගිහිල්ලා එන්නම්. දැන් පොඩ්ඩක් මෙතන ප්‍රියක් තත්ත්වය භයානකයි දරුණුයි. එයා පැත්තට හැරෙද්දී එම් බලා ගන්න පුළුවන් ඒ තරම්ම ධර්ම වේගෙන එන්නේ. निरोगी सुभम සුභපන්දිනයක් පතන සාර්ථක වේවා. එනදි තව දවසක මේ වගේ බොහොම සුන්දර ආදරණීය අත්දැකීම් මුණගැහෙන තෙක් අපි සමු ගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරනවා අද දවස බොහොම ජයග්‍රහී දවසක් සුභ දවසක් වේවා.